ඔන්න ඉතින් අද මම අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකත් එක්ක ආවා කොළඹ ආනන්ද විද්‍යාලයට. ඇත්තම ආනන්ද විද්‍යාලයේ 95 ගෲප් එකෙන් හරිම අපූර්ව වැඩක් කරලා තිබ්බා. ඒ තමයි එයාලගේ අලුතෙන් ඕපන් කරපු සත්මාලේ ළමයින් වෙනුවෙන් ලැබ් එකක්. එහෙම නැත්නම් විද්‍යාගාරයක් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඒ ඕපනින් එක වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරලා දෙන්න සහ ලයිව් ස්ට්‍රීම් එකක් කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් පුරුදු විදිහටම මේ විදිහට අපේ ෂූට් එක පටන් ගත්තා. අපේ තීක්ෂණ තමයි ওই විදිහට ෂූට් කරන්නේ. මම හිමීට උඩට ගිහිලා ලැබ් එකේ ෂොට් ස්ටික් ගන්න අපේ රශ්මික අයියා සහ අනිත් මේ අපේ 95 ගෲප් එක අයියලත් එක්ක මේ විදිහට සත්මහලේ අදාළ මහලට ගිහිල්ලා ෂූට් එක කරන්න පටන් ගන්න විදිහ තමයි මේ. අපි මුලින්ම එන්ට්‍රන්ස් එක ෂූට් කරා දකින්න තේ ෂොට් එක. ඊට පස්සේ අපි ෂූට් කරා ඒ සත්මහලේ උඩට යන ටික. දැන් අපි ෂූට් කරන්න ලෑස්ති වෙන්නේ ලැබ් දෙක ඇතුලේ. From the extremely classy Apple to all types of smartphone brands that your heart desires, all under two prime locations, Liberty Plaza and Marina Mall. Ideal Sri Lanka, Sri Lanka's most awarded smartphone retailer. මේ පේනවනේ. ඒ අපි ගත්ත පළවෙනි ෂොට් එක තමයි මේ. නිකන් දැවැන්ත විදිහට පේන්න ඕන හින්දා low angle ෂොට් එකකින් ලස්සන ෂොට් එකක් ගත්තා. ඊට පස්සේ අපි කරේ සත්මහල පේන විදිහට මේ වගේ ෂොට් එකක් ගත්ත එක. ඊට පස්සේ තමයි අපි දැන් විද්‍යාගාරය ඇතුළට යන්නේ. මේ ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායම හදපු විද්‍යාගාරය. දැන් සූදානම් වෙන්නේ අපි විද්‍යාගාරයේ ඇතුලේ දේවල් ටික ෂූට් කරන්න. එයාලට තියෙන ෆැසිලිටීස් ටික ෂූට් කරන එක තමයි අපිට වැදගත්ම උනේ. මොකද මේස බංකු විතරක් තිබ්බට බෑ. විද්‍යාගාරයක් තුල තියෙන ඕන හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. වැඩේ කියන්නේ 95 ගෲප් එක අයියලා මට කිව්ව විදිහට නම් මේක 7 වසර 8 වසර ළමයි වෙනුවෙන්ලු නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් නවීන තාක්ෂණය පාවිච්චි කරලා වයිට් බෝඩ් බ්ලැක් බෝඩ් වෙනුවට මේ වගේ ඩිජිටලි වැඩ කරන්න එයාලා මොනිටර්ස් ඩෙස්ක්ටොප්ස් ඒත් එක්ක මේ අවශ්‍ය කරන උපකරණ මේ විදිහට ලෑසි කරලා තිබ්බා ළමයින් වෙනුවෙන් සහ ගුරුවරු වෙනුවෙන්. එයාලා ආරක්ෂාව ගැන තමයි අංක එකට හිතලා තිබ්බේ. ඒ නිසා තමයි මේ විදිහට CCTV ඒත් එක්කම ගිනි නිවන උපකරණ මේ ආදි වශයෙන් සියලුම දේවල් සූදානම් කරලා තිබ්බා. ඊට පස්සේ අපි ඔන්න එකින් එක ෂොට්ස් ටික ගන්න පටන් ගත්තා. කබර්ඩ් පැන්ට්‍රීස් ආදියත් මේ විදිහට වෙන වෙනම සකස් කරලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි පිරිසිදු වෙන්න නැත්තම් පවිත්‍ර වෙන්න අවශ්‍ය ඒ ජල කරාම සිංක්ස් ඒ සියල්ලම ඔවුන් හදලා තිබ්බේ මේ විදිහට. එතකොට බොඩියක තිබ්බා. මේක පුංචි කාලේ දැක්කම නම් අපි ටිකක් බය වුණා. හැබැයි දැන් නම් එහෙම ලොකු බයක් නැහැ. ළමයිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒකට ඕන කරන ෆස්ට් එයිඩ් එක පවා මේ විද්‍යාගාරය තුල තියෙනවා. ඊට පස්සේ අපි ෂූට් කරන්න පටන් ගත්තේ මේ විද්‍යාගාරයේ පාවිච්චි කරන්න ලබා දීලා තිබ්බ විවිධ උපකරණ, කුඩා උපකරණ. ඒ අතරතුරේ මම දත් මදින විදිහත් පෙන්නුවා. උපකරණ වල ෂොට්ස් ටික ගත්තේ අපි මෙන්න මේ විදිහට. පපුුවත් මාගේ මේ විදිබුණා ඔබට සතුටු ඉද දෙන්. Thank you.
ඔන්න ඔය විදිහට තමයි අපි විද්‍යාගාරයේ සම්පූර්ණයෙන් ෂූට් කරලා ඒක පස්සේ එඩිට් එකට දාලා මේ විදිහේ ලස්සන ෂොට්ස් ටිකක් එක දිගට එඩිට් කරලා ගත්තේ. ඒ ෂූට් එක ඉවරලා අපි කන්න ගියා. කන්න ගියපුවාම අපේ කැමරාකරු තීක්ෂණ හරි අපූරු වැඩක් කරා. කෑම අරන් ආපු ට්‍රේකට මෙන්න මේ වගේ භාජනයක් තියද්දි කෑම අරන් ආපු භාජනෙට සෝස් ටික දැම්මා. නැත්තම් ට්‍රේකට සෝස් ටික දැම්මා. බලන්න බුද්ධි මට්ටම. නේද? අපි පෙන්වන්නම් තීක්ෂණව. හරියටම දැක්කේ නෑ නේද? ඔන්න බලන්න. මම නිකන් කැබී වගේ නේ. ඕන්න තීක්ෂණ. කොහොමද මොලි? ඊට පස්සේ එදා තිබ්බ රස්නේ හින්දා මට ඕන වුණා ටිකක් වැඩිපුර සීතල වෙන්න. එහෙනම් මං අනෝද ජූස් එකක් බිව්වා. ඒත් එක්කම ෆලූඩ් එකකුත් ගත්තා. පේනව නේද? තියෙන පෙරේතකමේ අපූර්වත්වය. මෙහෙම පෙරේතියෙක් දැක්කොත් අනිවාර්යෙන් මට කියන්න ඕනේ, මෙන්ෂන් කරන්නත් ඕනේ. ඊට පස්සේ වෙලාව තිබ්බ හින්දා මට හිතුණා මේ ගොඩගේ පොත්මැදුරට ගියොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මේ විදිහට ගොඩගේ පොත්මැදුරට ගිහිල්ලා පොත් සෙට් එකක් ගත්තා. හැබැයි තාමත් මේ පොත් සෙට් එකෙන් එක පොතයි මං කියවල ඉවරයි. මං ආසම රචකයන් කියපු දෙනෙක් තමයි පවුලෝ කොයියෝ චින්ගිස් අයිට්මාතෝ වගේ කියන්නේ. දැන් තියෙන්නේ මේ අපේ ලයිව් ස්ට්‍රීම් එක වෙන දවස. මේ විද්‍යාගාරය ඕපන් කරලා සිසු අයිතියට පත් කරන දවසේ තමයි අපි මේ විදිහට පටන් ගත්තේ. මේ වැඩේ මම බාර දුන්නේ අපේ භාග්‍ය දිසානායක අපේ ලයිව් ස්ට්‍රීම් කිංට. ඒ කියන්නේ කිං කෑල්ල යා මට කියන්න කියලා කිව්ව, නමුත් එයා එහෙම නැහැ. ඉතින් කොහොම හරි කණ්ඩායම ඇවිල්ලා මේ විදිහට දරබඩ ගාලා බැටරිය රෙඩි කරගත්තා, වීඩියෝස් ටික රෙඩි කරගත්තා, කැමරා ටික අදාළ තැන්වල ප්ලේස් කරා. ඒ අතරතුරේ සංගීත කණ්ඩායම බ්‍රෝඩ්කාස්ටිං යුනිට් එක ආනන්ද විද්‍යාලයේ හැමෝම රෙඩි වෙද්දී ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායම මේ විදිහට මේ ස්ථානයට කෙමින් කෙමින් එකතු වුණා. ඒ අතරතුරේ ළමයි ටිකත් ආවා. අපි සූදානම් වෙන්නේ දැන් ලයිව් එක පටන් ගන්න. ආනන්දේ ඉදිරියෙම තියෙන ඕන දෙයක්, අපි හැමෝගෙම තියෙන ඕන දෙයක්. මම මෙතනට ඇවිල්ලා හිටියා ඔය පුතාලා ඇතුළට එනකොට. මම බලාගෙන හිටියා. කට්ටිය පොලිමට ආව, සමහර වෙලාවෙ ඉන්නම පොලිමේ ආව. ඇවිල්ලා තම තමන්ගේ සීට් අරගෙන තම තමන්ගේ යාළුවෝ ළඟ ඉඳගත්තා. ඒ වගේම තමයි අපිට සමාජය වෙනස් කරනවා නම් අපි පටන් ගන්න ඕනේ අන්න එතනින්. උදේ ඇඳ හදන එකෙන් තමයි සමාජය වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. තමන් ඉඳගන්න කුටුව පිරිසිදු කරලා ඇතුළට දාලා ඉස්කෝලේ යන එකෙන් තමයි සමාජය හදන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ගෙවල් වලින් හදලා නැහැ. සෝ ඒ ඉගෙන ගන්න දේ අපි ගෙනියන්න ඕනේ. එසේම මේ නවීන විද්‍යාගාරයත් රැක ගන්න. ඒකෙ තියෙන උපකරණ රැක ගන්න. මෙන්න මේ විදිහට කතා කිහිපයක් එක්ක ලයිව් ස්ට්‍රීම් එක පටන් ගත්තා. ඒක ලයිව් ස්ට්‍රීම් කරේ අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායමේ ගෲප් එකේ. එදා අපි මේ විදිහට ෂූට් කරපු වීඩියෝ එක මේ විදිහට ළමයින්ටත් ගුරුවරුන්ටත් ආදි ශිෂ්‍යයන්ටත් පෙන්නලා මේ විදිහට විද්‍යාගාරයේ වැඩ කටයුතු ලොන්ච් කරා. ඊට පස්සේ අපි ගියේ විද්‍යාගාරයේ ෆිසිකල් විවෘත කිරීමට. මෙන්න මෙහෙම තමයි කොළඹ ආනන්ද විද්‍යාලයේ 95 ගෲප් එක, එහෙම නැත්නම් 95 කණ්ඩායම මේ විද්‍යාගාරය ඕපන් කරලා පාසලට බාර දුන්නේ. කොහෙන් කොහොම හරි උදේ 9ට විතර පටන් ගත්ත ලයිව් ස්ට්‍රීම් එක අපි 11:11 මාර වෙද්දි ඉවර කරලා ඊට පස්සේ මේ විදියට මේ සිද්ධ වෙන දේවල් ටිකත් ෂූට් කරලා අපි 95 කණ්ඩායමට බොහොම අපූර්වට බාර දුන්නා. ඇත්තට මේ වැඩේ මට කතා කරලා කරන්න කියලා කිව්වේ අපේ ගාමින්ද ප්‍රීවිරාජ්. එහෙම නැතිනම් ඔයාලා දන්න විදිහට අර චූටි මල්ලි පොඩි මල්ලි දෙන්නගෙන් පොඩි මල්ලි. ඉතින් කොළඹ ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායමේ මේ විද්‍යාගාරය ලබා දීමේ උත්සවය නැත්නම් අවස්ථාව නැත්නම් ඉවෙන්ට් එක මේ විදිහට අපි ෂූට් කරලා එහෙම නැත්නම් ලයිව් ස්ට්‍රීම් කරලා මේ විදිහට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන්ට බාර දීම බොහොම අපූර්වට අවසන් කළා. ඉතින් මගේ ටීම් එකටත් අපේ භාග්‍ය දිසානායකගේ ටීම් එකටත් මේ හැමෝටමත් අපේ ගාමින්ද අයියා ඇතුළු කොළඹ ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායමටත් බොහොම ස්තුතියි.